දුබහයි සැගව සිටි මෙරට පාතාලයේ මෙහෙයුමින් මිනිස් ඝාතන කප්පන් ගැනීම පැහැර ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නිරතව සිටින මාකදුරේ මද විශ්වසින් සිදු කළ බව පැවසෙන අපරාධ කිහිපයක් මේ. දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වන ඩැනි හිට්ලටි මහතා ඝාතනය කළ බවට මාකදුරේ මද විශ්වසින් චෝදනා එල්ල වූ අතර ඔහු අපරාධකාරී අතර නම නිදාගත්තේද මේ චෝදනා එල්ලීම සමග. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය හෙයිදරව්වේදීද මාකදුරේ මදුෂ් කියන නම ප්‍රකාශයට පත් වුණා. 2017 නොවැම්බර් මාසයේ අතුරුගිය රූපලාවන්‍ය කාන්තාවක් ඝාතනය කිරීම, 2018 පෙබරවාරි තලංගම් ප්‍රදේශයේ යුවලක් ඝාතනය කිරීම, 2018 මාර්තු අලුත්කඩේ ප්‍රදේශයේදී කොස්මල්ලිගේ නැමැත්තා ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ හිස කොටස අලුත්කඩේ අධිකරණයේ ආසන්නයට ගෙනත් දැමීම, 2019 සමයන් ඝාතනය කල්තර බන්ධනාගාර බස් රථයට වෙදවීම, 2017 වසරේ පිළියන්දල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපති නියෝමාර් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට වෙඩි තැබීමේ සිද්ධිය සැලසුම් කර තිබුණේද මාකදුරේ මදු සිසුන් බව පැවසෙනවා. පොට්ට නෞෆර් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙන් පසුව මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකෙන්නේ මාකදුරේ මදුෂ්‍ය. ඉතින් කොහොමද සුපිරි අපරාධකාරයෙක් නේද? මේ වගේ අපරාධකාරීන් ලංකාවට ගේන්න තොද නිකමට. ඩුබායි වලම එල්ල මරන තමයි මේක වටින්නේ. අපිට මේ මොහුගේ අපරාධ රැල්ල ගැන මොකක් හරි අදහසක් ඇතිනේ? ඒ අදහස ලයික් එකක් දාලා කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත බටන් එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරලා comment කරලා share කරන්න. ඔයාට සුබ දවසක්.